අපි දැන් මේ අපේ වගාවට මාස දෙකක් ගිහින් ඔයගලන්ට පේනවා ඇති මාස දෙකක් යනකොට වගාවේ කොහොමද වර්ධනය කියලා. අපි මේ මාස දෙකකින් පෝර දාන තමයි සූදානම් වෙලා ඉන්නේ. එතකොට මාස දෙකක් යනකොට පේනවා ඇති මේ කඳ මාස ශාකයට වඩා කඳ මහත් වෙලා තියෙනවා. කඳ මහත් වෙන්න ඕනේ. ඒ වගේම පත්‍ර දැන් එන්නේ එන්නේ දික් වෙලා ලොකු වෙලා හැදෙන්න ඕනේ. මුලට වඩා දැන් එතකොට අපි පොහොර යොදන ප්‍රමාණයත් දැන් එතකොට දෙවෙනි සැරේට යොදනකොට සාමාන්‍යයෙන් අඩියක් විතර දුරින් තමයි යොදන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි හැබැයි මම කිව්වා මුල ඉඳන්ම සිකටෝකා රෝගය පාලනය කරන්න ඕනේ කියලා. මොකද කැවෙන්ඩිස් කෙසෙල් හරිම සිකටෝකා රෝගයට හරිය ග්‍රාහීක දිලිර රෝගයක්. පත්‍රවල කහපාට ලැප තමයි දක්නට ලැබෙන්නේ මුලින්ම අපිට රෝග ලක්ෂණ විදියට. එතකොට ඒක අපි කපලා ඒ කියන්නේ ඒ කොටස ඒ දිලිර රෝගේ තියෙන කොටස අයින් කළේ නැත්නම් ඒ දිලිර බීජාණු මේ නිරෝගී පත්‍ර මතත් වැඩද මේවත් රෝගේ ව්‍යාප්ත වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පත්‍රත් විනාශ වෙනවා. එතකොට අපිට අර අස්වැන්න පීදෙන අවස්ථාව වෙනකොට අපිට කොළ 10ක් වගේ තියාගන්න බැරි වෙනවා නිරෝගී කොළ. මොකද හැදෙන කොළේ අර දීර්ඝ රෝගේ නිසා විනාශ වෙනවා. දැන් මෙතනත් මේ ඔයාලට පේනවා ඇති දැන් මේ දීර්ඝ රෝගයක් නිසා මේ දීර්ඝ ව්‍යාප්ත වෙන මේ කොළේ දැන් මෙරි යනවා. එතකොට මේ බීජාණු තමයි මේ වැගිහින් තැම්පත් වෙලා ඒ කොළත් මේ විදිහට කොළේ මැරෙනවා. අපි ඉතින් මේක මුලදී දකිනකොට මේ කහපාට කොටස් දකිනකොට මේ කොළ කපලා අයින් කරනවා. අපිට මුල් කාලේදී නම් පුළුවන් අපි ශේෂ්ත්‍රයේ යනකොට මොකක් හරි බෑග් එකක් අරගෙන ගිහින් මේ කොළ කපලා අයින් කරන්න. නමුත් වගාව ලොකු වෙනකොට අපිට ලොකු කොළ එහෙම අයින් කරන්න බෑ ශේෂ්ත්‍රයේ. එතකොට අපි මේ පේජ් දෙක මැද්දේ දාගෙන ගිහින් ඉවෙලා දීර්ණාශකයක් ස්ප්‍රේ කරනවා. නැත්නම් ඉතින් මේ කපලා දැම්මත් ඒකත් ප්‍රමාණවත් වෙනවා දීර්ණාශකයක් ස්ප්‍රේ කරේ නැත්නම්.